SL Master YouTube channel එකෙන් තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද කතා කරන්නේ ඔයගොල්ලෝ වීඩියෝග්‍රැෆි හරි ෆොටෝග්‍රැෆි හරි කරනවා නම් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳම ring light එකක් ගැන. මෙන්න මේ light එක ගැන තමයි මම අද කතා කරන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ light එක සාමාන්‍ය අඟල් 10ක් ලොකුයි කියලා කියනවා. ඉතින් ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් කිව්වම මේ light එකත් එක්ක අපිට තවදුරටත් මේකට light stand එකක් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ දෙකටම ඉතාලම අඩු මුදලක් තමයි වැය වුනේ. මම මිල ගණන් වගේ දේවල් සහ මේක මිලදී ගන්න පුළුවන් තැනක් මම ඔයගොල්ලන්ට වීඩියෝ එක අවසානින් කියන්න. ඉතින් ඒ වගේම තමයි මේ ලයිට් එකේ තියෙන විශේෂතා මොනවාද? මේ ලයිට් එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද? මේ ලයිට් එක ගෙවන මුදලට හරියන්න වටිනවද? මේ වගේ දේවල් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් කියනවා SL Master YouTube channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවම ඉදිරියට ඔයගොල්ලෝ notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි Instagram Facebook කරා follow කරන්න. එහෙනම් අපි මුලින්ම මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ වගේ දේවල් ගැන අපි මේක unbox එකට ගිහිල්ලා බලමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපිට මේ විදිහට තමයි මේකේ box එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ light එක හැමෙන් tripod stand එක unbox කරලා බලමු. අපිට මුලින්ම මේකේ box එක normal box එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් box එකෙන් box එක open කරලා අපි මේ tripod එක එළියට ගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ tripod එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක යකඩ වලින් වගේ තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ටිකක් එච්චරම බරකුත් දැනෙන්නේ නැහැ මේකෙන් අතට. සාමාන්‍ය normal බරක් තමයි මේක තියෙන්නේ. ලොකු බරක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපිට මේක තැන් දෙකකින් මේකේ තැන් තුනකින් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ට්‍රයිපෝඩ් එක. ඒ වගේම ට්‍රයිපෝඩ් එක උඩ තියෙනවා ස්ක්‍රූ එකක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතනින් ඕගොල්ලන්ට මේක ඇඩ්ජස්ට් කරලා ඉවරලා මේක ඕගොල්ලන්ට පුළුවන් පොළවේ තියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විදිහට තමයි මේ box එකේ තියෙන tripod එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මේකේ ring light එක unbox කරලා. අපි ring light එක box එක ගත්තොත් එහෙම අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් මුලින්ම ring light එක photo එකක් තියෙන box එක ඉස්සරහම ring fill light කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ specification ටිකක් වගේම ඉතින් මේ light එක අඟල් 10ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තව පිටිපස්සෙත් මේ වගේ ස්පෙસિෆිකේෂන් ටිකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් box එක open කරාට පස්සේ අපිට මුලින්ම අපේ ring light එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ring light එකත් එක්ක මේකට අපිට තව අවශ්‍ය වෙන phone holder එකක් වගේම adjustable tripod mount එකකුත් අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ මුදලි හැටියට මේක ගොඩක් වටිනවා කියලා මට කියන්න පුළුවන්. මොකද ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ light stand එකත් අපිට හම්බ වෙනවා. ඒ වගේ මේ වගේ තව අපිට ෆෝන් එක සම්බන්ධ කරගන්න සහ මේ ලයිට් එක ට්‍රයිපෝඩ් එක සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන බඩු ටිකත් අපිට හම්බ වෙන නිසා මේක ගොඩක් වටිනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් අපේ රින් ලයිට් එක. ලයිට් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ ලයිට් එක නම් ටිකක් බරින් අඩුයි. අපිට ලොකු බරක් මේකට දැනින්නෙත් නැහැ. මේ විදිහට අපිට මේ ලයිට් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ලයිට් එකට අපිට පවර් දෙන්න තියෙන USB port එක. ඒ කියන්නේ මේකෙන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ USB port එකෙන් අපේ තියෙන power bank එකකට හරි laptop එකකට එහෙම නැත්නම් power adapter එකකට මේ connect කරලා මේකට power එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ring light එක මේක control කරන්න අවශ්‍ය controller එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් අපිට buttons හතරක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ගැන අපි ඉදිරියට කතා කරමු. එහෙනම් අපි කතා කරමු මේ light එකේ specs සහ මේ tripod එකෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි ඊළඟට කතා කරමු. ඉතින් මේ තියෙන අපේ ring light එක අපිට මේ light එක ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට මේ ලයිට් එකේ වයර් එකේ බලා ගන්න පුළුවන් මේ වගේ USB port එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකට අවශ්‍ය කරන මෙන්න මේ වගේ කන්ට්‍රෝල් එකකුත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ලයිට් එකේ. ඉතින් මෙතනින් පුළුවන් ඕගොල්ලන්ට මේ ලයිට් එක ට්‍රයිපෝඩ් එකට සම්බන්ධ කරගන්න. ඉතින් මෙතන මෙන්න මේ ට්‍රයිපෝඩ් මවුන්ට් එකෙන් පුළුවන් ඕගොල්ලන්ට මේ ලයිට් එක ට්‍රයිපෝඩ් එකට සම්බන්ධ කරගන්න. ඒ වගේ මේක adjustable tripod mount එකක් නිසා ඔයගොල්ලෝ මේ tripod එක සම්බන්ධ කරලා දෙද්දි මේ light එක හරවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේකට මෙන්න මේ phone holder එකක් සම්බන්ධ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ වගේ ආකාරයකට මේකට phone holder එකක් සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් මේ phone holder එකත් adjustable එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපිට පුළුවන් මෙන්න මේ වගේ මේ light එක මැදට සම්බන්ධ කරගන්න. ඉතින් මේ විදිහට අපිට මේකට phone holder එකක් සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලත් කිව්වා වගේ මෙන්න මේ ලයිට් එකට අපිට පවර් දෙන්න පුළුවන් මෙන්න මේ USB port එකෙන් මේ USB port එක පවර් ඇඩැප්ටර් එකකට හරි පවර් බැංක් එකකට හරි එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එකකට මොකකට හරි කනෙක්ට් කරලා ඔයගොල්ලන්ට මේකට පවර් දෙන්න පුළුවන් ඉතින් මේ රින් ලයිට් එකේ අපිට ලයිට් 120ක් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් ගොඩක් හොඳ එළියක් තියෙනවා අපි මේක පවර් එකට කනෙක්ට් කරලා පස්සේ අපිට මේකේ මේ නිල් පාටින් ලයිට් එක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඊට පස්සේ අපි මේක පවර් බටන් එක ඔන් කරලා පස්සේ අපිට මේක පවර් ඔන් වෙනවා බලා ගන්න පුළුවන් ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කන්ට්‍රෝල් එකේ බටන් හතරක් බලා ගන්න පුළුවන් ඉතින් මේ බටන් හතරෙන් මේකේ මුලින්ම පවර් බටන් එක බලා ගන්න පුළුවන් ඒ වගේම දනරින බටන් දෙකක් වගේම මේක රිපීට් වගේ බටන් එකක් බලා ගන්න පුළුවන් ඉතින් මේ බටන් එකකින් ඕගොල්ලන්ට පුළුවන් මේකේ පවර් එක ඔන් කරගන්න ඒ වගේම මේකේ බ්‍රයිට්නස් වැඩි අඩු වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි මේ රිපීට් වගේ බටන් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් මේකේ පාට මාරු කරගන්න. ඒ කියන්නේ මේකේ ඔයගොල්ලන්ට පාට තුනක් මාරු කරගන්න පුළුවන්. වෝම්, කූල්, නෝමල් විදිහට පාට තුනක් ඔයගොල්ලන්ට මේකේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් හෝල්ඩ් එක සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට YouTube එකට ෂෝට් හදනවා නම් වගේ, එහෙම නැත්නම් ක්‍රියේටිව් TikTok වීඩියෝ කරනවා නම් වගේ දේවල් වලටත් ඔයගොල්ලන්ට මේක යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කන්ට්‍රෝල් එකෙන් අපිට මේකේ මේ කෙල්වින් අගේ 2500 නම් 5000 වෙනකම් වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෂූට් කරන විදිහට වීඩියෝ එකට අදාළ විදිහට අපිට මේකේ කෙල්වින් අගේ වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ මුදලත් එක්ක බලනකොට ගොඩක් හොඳ feature එකක් කියලා මම හිතනවා ඒක. ඉතින් අපිට මේ tripod එකට මේ light එක සම්බන්ධ කරගත්තට පස්සේ අපිට මේ tripod එක අඩි 7ක් වගේ උඩට උස්සන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ගොඩක් ඔස කෙනෙක්ට උනොත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඉතින් අපි light එකේ එළිය ගැන කතා කරොත් එහෙම මම ඔයගොල්ලන්ට සරලව පෙන්නුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ light එක අපි tripod එක සම්බන්ධ කරන light එක on කරගත්තට පස්සේ අපිට හොඳ එළියක් බලා ගන්න පුළුවන් හැකියාව ඔයගොල්ලන්ට මේ sample එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක සාමාන්‍යයෙන් අඩි 5ක් 6ක් වගේ දුරකටත් මේ එළිය ටිකක් හොඳට අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ එළියෙම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් කොච්චර පවර් එකක් මේ LEDs වල තියෙනවද කියලා. ඉතින් අපි මේ ලයිට් එකේ තියෙන ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක බලනකොට මේ ලයිට් එකේ තියෙන ෆීචර්ස් ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද ගොඩක් සෑහීමකටපත් වෙන්න පුළුවන් ෆීචර් අපිට මේ ලයිට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ රින් ලයිට් එකේ ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක බලනකොට ඔයගොල්ලන්ට මේකෙන් අර 20000ක 30000ක වගේ තියෙන රින් ලයිට් එකකින් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න අමාරුයි. නමුත් ක්‍රියේටිව් හොඳ වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට ගොඩක් වටින් රින් ලයිට් එකක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම මේක දැකපු අඩු පහඩුවක් විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ රින් ලයිට් එකේ තියෙන මොබයිල් ෆෝන් හෝල්ඩර් එක එක්තරම්ම quality mobile phone holder එකක් නෙවෙයි. නමුත් ඕගොල්ලන්ට වැඩක් කරගන්න පුළුවන් මට්ටමේ mobile phone holder එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ price එකත් එක්ක බලනකොට මේ ring light එක ගොඩක් වටිනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අද video එක ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලා පල්ලහින් comment කරගෙන යන්න. මේ වගේම ඔයගොල්ලෝ මේ වගේ ring light එකක් use කරනවා නම් ඕගොල්ලන්ගේ අත්දැකීම් පහලින් comment කරන් යන්න. video එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් පහලින් comment කරගෙන යන්න. මේක මිලදී ගන්න පුළුවන් links ඔක්කොම මම description එකේ දාලා තියන්නම්. ඉතින් මාස්ටර් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ video දාපුම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි Facebook Instagram හරහා follow කරන්න මම ඕගොල්ලන්ට මේකෙත් ඔය සමහර වෙලාවට AliExpress එකේ ඔය වගේ දේවල් වල යන offers පාව මම Facebook එකේ share කරනවා හිටපොගම ඕගොල්ලන්ට ඒවත් දැනගන්න පුළුවන්. එහෙනම් අපි මේ වගේ තවත් tech video එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.